අපි විසඳගණ්ඩ යනවා මොකද්ද ප්‍රථමායනී කරන ශක්තිය කියන්නේ කියලා. උතේ ප්‍රථමායනී කරන ශක්තිය කියලා කියන්නේ වායුමය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත්කොට වායුමය අවස්ථාවේ පවතින ඒක ධනායනයක් සෑදීමට සැපිය යුතු අවම ශක්තියට. වායුමය අවස්ථාවේ ඉන්න මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත්කොට වායුමය අවස්ථාවේ පවතින ඒක ධනායනයක් සෑදීමට සැපිය යුතු අවම ශක්තියට අපි කියනවා ප්‍රථමායනී කරන ශක්තිය කියලා. බලන්න පුතේ මේ උදාහරණය මෙන්න පොටෑසියම්. එයා වායුමය අවස්ථාවේ ඉන්නේ. මේ G කියලා කියන්නේ ගෑස් වායුමය අවස්ථාවේ ඉන්නේ. මෙන්න එයා ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. ඉලෙක්ට්‍රෝන පිට කරාම පුතේ ධනායනනේ හදන්නේ. එහෙනම් මෙන්න පොටෑසියම් ධනායනේ හදනවා. හැබැයි මේ ධනායනයත් වායුමය අවස්ථාවේ ඉන්නේ. ඒක තමයි මේ G අකුරෙන් දක්වලා තියෙන්නේ. පුතේ මේ ප්‍රථමායනී කරන ශක්තිය මනින්න ඒකකයක් තියෙනවා. මේක මනින්නේ අපි මවුලේට කිලෝ ජූල් වලින්. මවුලේට කිලෝ ජූල් මෙන්න ඒකකය මවුලේට කිලෝ ජූල් මවුලේට කිලෝ ජූල් වලින් තමයි පුතේ ප්‍රථමායනී කරන ශක්තිය මනින්නේ. මේ ප්‍රථමායනී කරන ශක්තිය ආවර්තිතා වගුවේ වෙනස් වන රටාවක් තියෙනවා. අපි ඒක දැනගන්න ඕන. පුතේ ආවර්තිතා වගුවේ වමේ සිට දකුණට ගමන් කිරීමේදී, ඒ කියන්නේ පුතේ දැන් අපි දෙවෙනි ආවර්තය ගන්නකො ලිතියම් ගෙන් පටන්ගෙන ඔන්න ලිතියම් බෙරිලියම් බෝරෝන් ඔය විදිහට ඉස්සරහට යනවා. ආවර්තයක් දිගේ වමේ සිට දකුණට ගමන් කිරීමේදී ප්‍රථමායනී කරන ශක්තිය වැඩි වෙනවා. දැන් බලන්න මේ ලිතියම්ගේ 519යි ෆ්ලුවරින්ට එනකොට 1682යි නියොන්ගේ 2080යි වගේ. ආවර්තයක් දිගේ වමේ සිට දකුණට ගමන් කිරීමේදී ප්‍රථමායනී කරන ශක්තිය වැඩි වෙනවා. පුතේ කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට ගමන් කරනකොට බලන්න පළවෙනි කාණ්ඩය හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් පොටෑසියම් කියන කාණ්ඩය පළවෙනි කාණ්ඩය හයිඩ්‍රජන්ගේ 1310ක් වෙනකොට පොටෑසියම්ගේ 418ක් වෙනවා. එහෙනම් පුතේ කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට යනකොට අඩු වෙනවා. ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට වැඩි වෙනවා. මෙන්න අපේ ප්‍රශ්නය. පස්වන ද්‍රව්‍ය අතරින් අඩුම ප්‍රථමායනී කරන ශක්තිය ඇති මූලද්‍රව්‍ය කුමක්ද? මේ ඉන්නේ කවුද පුතේ? දෙවෙනි ආවර්තයේ ඉන්න මූලද්‍රව්‍ය හතරක්. දෙවෙනි ආවර්තයේ ඉන්න මූලද්‍රව්‍ය හතරක්. හරි. එතකොට අපි දන්නවා ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට ප්‍රථමායනී කරන ශක්තිය වැඩි වෙනවා. කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට යනකොට අඩු වෙනවා. අපෙන් අහන්නේ අඩු මේකක්. එහෙනම් ඉතින් අඩු මේකා වෙන්නේ ලිතියම්. ලිතියම් තමයි අඩු මේකාවේ. රයිට්. ඉතින් මේ රටා දෙක දන්නවනම් අපිට මේක පහසුවෙන් විසඳ ගන්න පුළුවන්.